microbit.org ගියා grade 7 කියලා type කරා ඊළඟට අපි මම මේ project එකට නමක් තමයි දුන්නේ ඕගොල්ලන්ට කැමති නමක් දෙන්න පුළුවන් right අද දවසේ practical එකේ අපි බලමු දැන් මම මේවත් අයින් කරලා දානවා හරි දැන් මොනවද දැන් clean project එකක් තියෙනවා මුලින් ඉඳලා අපි පටන් ගමු වැඩේ basic වලට ගිහිල්ලා මුලින්ම මම හොයා ගන්න ඕන on start එක on start එක මෙන්න basic වල on start එක තියෙනවා එයාව ගත්තා right ඊළඟට basic එකට ගිහිල්ලා මෙතන තියෙන හැම එකක්ම අපි දා ගන්නවා show number කියන එක මුලින්ම මම දානවා right ඊළඟට මම ගන්නවා led ඊළඟට show icon ඊළඟට show string clear screen එකක් දානවා right ඔන්න ඔක්කොම තියෙන මේ basic එකේ තියෙන ඔක්කොම ටික මම දාගත්තා ඊළඟට forever කියන කෙනා ඉන්නවා මම forever කියන කෙනාත් ගන්නවා අපේ loop එක දිගටම වැඩ කරන්න ඕනේ ඊට පස්සේ pause කියන කෙනෙක් ඉන්නවා right මම එයාවත් ගන්නවා ඊළඟට තව ඉන්නේ කවුද show arrow arrow කියන කෙනා දැන් අවශ්‍ය නැහැ right මෙයා පාවිච්චි කරලා මම කරන්නේ මෙතනින් basic වලට ගිහිල්ලා නැවත ගන්නවා මම අපි symbol එකක් මොනවා හරි ගමුකෝ right මේක දාලා මම මේකෙන් වෙනස් කරගමු අපිට නැවත නැවත මෙතෙන්ට ගිහිල්ලා මේ පෝස්ට් එක මෙහෙම සැරින් සැරේ බේසික් එකට ගිහින් දැන් මට මේක ඕන නම් සැරින් සැරේ මෙහෙම ගන්න අවශ්‍ය වෙනවා නම් මට මෙයාව රයිට් ක්ලික් කරලා ඩුප්ලිකේට් කරන්නත් පුළුවන් right එතකොට අපිට ඩුප්ලිකේට් වෙලා එනවා ඒකෙම කොටසක් එනවා right මෙතනින් අවශ්‍ය ප්‍රමාණයට වෙනස් කර ගන්න පුළුවන් මම තප්පර දෙකම තියෙන්න හරිනවා right මෙතනත් පෝස්ට් එක තප්පර දෙකක් තියෙනවා මෙතනත් නතර වෙලා ඉන්න කියන කමාන්ඩ් එක මම තප්පර දෙකක් දෙනවා. Hello කියන එකට නම් මම ICT කියලා දෙනවා. මෙතෙන්ට 2021 දෙනවා. Show number 2021 කියලා print වෙනවා. ඊට පස්සේ තප්පර දෙකක් මුකුත් පෙන්වන්න නැතුව ඉන්නවා. ඊට පස්සේ මෙතන මේ LED රටාවක් මම දෙනවා. ඒ රටාව print වෙනවා. අපිට කැමති රටාවක් දෙන්න පුළුවන්. ඒ අපි දෙන රටාව එයා විසින් print කරනවා. ඊළඟට හයි තප්පර දෙකක් මෙතනදී මුකුත් කරන්න නැතුව ඉන්නවා. ඊට පස්සේ මෙන්න මේ icon එක heart හැඩේ icon එකක් තියෙන. ඒක print කරනවා. මම ඒකට hina මූණක් දාන්නම්. right. මොන hina මූණ print කරනවා. ඊට පස්සේ ආපහු තප්පර දෙකක් මුකුත් කරන්න නැතුව ඉන්නවා. ඊට පස්සේ ආපහු ICT කියලා පෙන්නනවා. ඊළඟට screen එක clear වෙනවා. right. මේක තමයි ඔන්න ස්ටාර්ට් එක පළවෙනියට සිදු වෙනවා. ඒ කියන්නේ නම්බරේ පෙන්නවා, LED ටික පෙන්නවා, show icons පෙන්නවා, ICT පෙන්නවා. හැබැයි හැම එකක්ම එකක් පෙන්නලා තප්පර microseconds 2000ක් එහෙමත් නැත්නම් තප්පර දෙකක්. right? microseconds 2000ක් එහෙමත් නැත්නම් තප්පර දෙකක් නතර වෙලා බලන් ඉන්නවා. right? ඊළඟට forever එකට වෙන්නේ මේ ඔන්න ස්ටාර්ට් එක වැඩ කරලා ඉවර වුණාට පස්සේ forever එකේ තියෙන එක දිගටම ඒ දේ සිදුවෙමින් යනවා. right ඔන්න ස්ටාර්ට් එකේ තියෙන ඒවා එකපාරයි වෙන්නේ forever එකේ තියෙන ඒවා දිගින් දිගටම සිදු වෙනවා ඉතින් හරි ලකුණ වැටෙනවා වැරදි ලකුණ වැටෙන්න ඕන ඊළඟට හරි ලකුණ වැටෙනවා තප්පර දෙකක් මුකුත් නැතුව ඉන්නවා ආපහු වැරදි ලකුණ වැටෙනවා ඒ විදිහට වැඩ කරන්න ඕන මයික්‍රෝ සෙකන්ඩ් 2000 ගියාට පස්සේ
මුලින් බලුවොත් දැන් මම මෙන්න මේක ප්ලේ කරලා බලනවා. රීප්ලේ කරා. මුලින්ම බලන්න අවුට්පුට් එක 2021 කියලා ගියා. ඊළඟට රටාව print වෙනවා. hina lamuna තප්පර දෙකක් ඉඳියා. ඊළඟට ආව ICT කියලා print වෙනවා. screen එක clear වෙලා ඊළඟට හරි ලකුණ වැටුණා. වැරදි ලකුණ වැටුණා. හරි ලකුණ වැටුණා. වැරදි ලකුණ වැටුණා. මම මේක restart කළා නැවතත් පෙන්වන්නම්. දැන් ඔයගොල්ලන්ට මතක් ඇති කරන්න මේ වෙන කොටස. මොනවා මම උලින් ඉඳලා ආයෙ පෙන්වන්නම්. දැන් දිගින් දිගටම මේ අවසානට තියෙන හරි ලකුණ සහ වැරදි ලකුණ පෙනිපෙනි තියෙනවා. මොකද forever එකකින් අපි කියලා තියෙන්නේ එහෙම වෙන්න කියලා. හරි. එහෙනම් පුතාලා හැමෝම පටන් ගන්න මේ කෝඩ් එකට ගිහිල්ලා මේ කෝඩ් එකේ මෙන්න මේ කොටස මේ විදියට මේ හැම මේ බේසික් කියන එකේ තියෙන හැම ටූල් එකක්ම ප්‍රැක්ටිස් කරන්න තමයි අපිට ඕන. ඉතින් forever එකක් සහ on start එක අතර වෙනසත් අපි දන්නවා. දැන් ඉක්මනට ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරලා ඉවර නම් ඉවරයි කියලා chat එකට දාන්න. Right, itu di langkor setiap yang berdua. Hari, enam patangan.
මිනුලි. මිනුලිද ඉවරයි නේද? ඇයි බොහොම හොඳයි. අනිත් පුතාලා ඉක්මනට ඉවර නම් ඉවරයි කියලා දාන චැට් එකට. හරි නේද? තව වෙලාව ඕනේ නැහැ නේද පුතාලට? ඕන ඕනා ඉන්නවනේ ඉක්මනට කියන්න, මම ඊළඟ ලෙස කොටසට යනවා. හරි, මම හිතන්නේ වෙලාව අවශ්‍ය නැහැ, කම්ප්ලීට් කරලා ඇත්තේ හැම දරුවෙක්ම. අපි ඊළඟට දැන් මේ කරපු කොටස් ටික ගැන මූලිකවම ඔන්න ස්ටාර්ට් එක ෆෝරෙවර් සහ බේසික් කියන ටැක්ටික පිළිබඳව තමයි මම අවධානය යොමු කරේ. රයිට්, මම මේ ඔක්කොම කරලා දානවා. දැන් මට ඒක අවශ්‍ය නැති නිසා. ඉන්පුට්. ඊළඟට මම බේසික් එකට පස්සේ මම අවධානය යොමු කරන්න කැමතියි ඔයගොල්ලොන්ට එක්ක. ඉන්පුට්. ඉන්පුට් කියලා කියන්නේ අපි සිංහලෙන් කියනවා නම් ආදානය. මේ ආදානයක්. ඉතින් ඉන්පුට් එකක් බලන්න මොනවද ඉන්පුට් දෙන්න පුළුවන් අපිට කියලා. මෙතන ඉන්පුට්ස් වලට ගියහම ඔන් ෂේක් කියලා එකක් තියෙනවා. ඊළඟට ඔන් පින් 0 කියලා එකක් තියෙනවා. ඉන්පුට් ඒ ටික තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. තව මෙතන තියෙනවා මේ මයික්‍රෝබිට් කියලා V2 කියලා තියෙන අලුත් වර්ෂන් එක, V2 වර්ෂන් එක. හරි, අපි උඩ ටික බලමු. ඉතින් ප්‍රධාන වශයෙන්ම මෙතන මේ කොටස් තුනක් තියෙනවා. බටන් ප්‍රෙස් කර, මේ බටන්ස් A බටන් එක ප්‍රෙස් කරොත් කියන එක. මේ මේ ක්ලික් කරොත් මේ A බටන්, B බටන්, AB දෙකම බටන්ස් ප්‍රෙස් කරොත්. හරි, ඒ අවස්ථා තුනම මේකින් පුළුවන්. බටන් ප්‍රෙස් කිරීම සම්බන්ධව දානේවක දාන්නේ මේකේ. ඔන් ෂේක් කියලා කියන්නේ මෙයාව හෙලෙව්වොත්. මේ දැන් මෙහෙම උඩට ගෙනහිල්ලා බැලුවොත් මේ මෙයාව හෙල වෙනවා. ඇත්තටම අපි අතින් අල්ලලා හොලවනවා වගේ. කර්සරේ මෙයාගේ උඩින් ගෙනියනකොට එයාව හෙල වෙනවා. රයිට්. එහෙමත් නැත්නම් මෙතන තියෙනවා මේ ෂේක් කියලා අලුතෙන් මේක දැම්මහම මේ සුදු පාට බටන් එකක් ආවා. රයිට්. ඔන්න බලන්න පුතාලා. මේ ෂේක් එක රිෆ්‍රෙෂ් කරොත් දැන් තියෙන AB බටන්ස් විතරයි නේද? මෙන්න මේකට අපි ඉන්පුට් එකට ගිහිල්ලා ෂේක් කියන එක දාපු ගමන්ම ඇදලා මේ ඩ්‍රැග් කරලා මේ පැත්තට දැම්මොත් ඔන්න අලුතෙන් සුදු පාට බටන් එකක් එනවා. රයිට්, බලන්නකො මයික්‍රෝ බිට් එක උඩද අන්න ෂේක් කියලා තැනක් එනවා නේද? එතකොට අපි ඒකේ ඇක්ෂන් එක ගන්න නම්
මේ මෙතන shake එක ඉස්සරහා මෙහෙම click කරන්න පුළුවන් දැන් ගෙනහිල්ලක් mouse එකෙන් ඒ click කරා කියලා කියන්නේ මේක shake කරන්න නැත්නම් සෙලෙව්වා හා සමානයි නැත්නම් අපි මේක shake කරන්න ඕන right ඊළඟට pins තියෙනවා මෙතන pin click කරාම බිංදුව 1 2 කියලා තියෙන ඉතින් මෙන්න මෙතන තියෙන මේ pins ගැන තමයි බිංදුව 1 2 කියන ওই pins ටික ගැන තමයි ඔතන කියවෙන්නේ right ඒකට ආදාන දෙන්න පුළුවන් ආදාන සියල්ලම මෙතන මම මේ ඔයගොල්ලන්ට මතක් කිරීමක් කරේ. වලවල දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පල්ලෙහා තියෙන බිංදුව 1 2 කියන ඒවට දෙන්න පුළුවන්. ඊට අමතරව මේ buttons. A button එක press කිරීම, B button එක press කිරීම සහ AB button AB කියන දෙකම buttons දෙක එකවර click කිරීම කියන ඒ ටික දෙන්නත් පුළුවන්. ඉතින් ගොඩක් ආදානයන් නැත්නම් inputs තියෙනවා මේ කෙටි අපිට ඉගෙන ගන්න. Right? අපි එකින් එක බලමු. Right? මම මුලින්ම මේ ෆොන් ෂේක් එක සහ පින් ටික අයින් කරලා දානවා නැත්නම් සංකීර්ණ වෙන්න පුළුවන් නිසා A button එක press කරොත් වෙන්න ඕන දෙයක් කියන්න පුළුවන් මට කියන්න පුළුවන් A button එක press කරොත් A අකුර print වෙනවා කියන්නේ A අකුර right නැවත වාරයක් input එකේම ගන්නවා මම මේකම ඊළඟට මම කියනවා B අකුර press කරොත් මේ මෙතන අපිට arrow එක click කරලා ඉවර වෙලා පුළුවන් B කියන එක select කරන්න Then B අකුර click කරොත් මම කියනවා මෙතන පේන්න කියලා show string එකම basing වලින් ඊට පස්සේ මෙතන දානවා මම B කියලා print පේන්න හදන්න කියලා ඊළඟට නැවතත් මම input වලට ගිහිල්ලා මේකම අරගෙන ඇවිල්ලා දානවා දානිවර වෙලා මම කියනවා මෙතනින් හැබැයි දැන් තියෙන්නේ AB දැන් බලන්න මෙන්න මේ AB කියලා A select කරලා දුන්නා B select කරලා දුන්නා අපි A එකතු කිරීම B කියන මේ දෙන්නම select කරලා දුන්නොත් අලුතෙන් එකක් මෙතෙන්ට එනවා මේ වම් පැත්තේ micro bit එකට. මන්න දැක්කද? A එකතු කිරීම B කියලා ස්ථානයක් ආවේ අලුත් button එකක් ආවා. හේතුව තමයි micro bit එකේ මේ button දෙක එකවර අත්පිට අත් දෙකෙන් click කරන්න පුළුවන් වුණාට mouse එකෙන් tan දෙකක් එකපාරෙන් click කරන්න බැහැනේ. Mouse එකකින් tan දෙකක් එකවර click කරන්න පුළුවන්ද? බැහැනේ. අන්න ඒක නිසා තමයි මේ button එකක් දෙන්නේ, right? මේ button එක click කරනකොට බලන්න මේ buttons දෙකම අනිත් පැත්තෙන් පත්තු වෙනවා නැත්තම් දැල් වෙනවා විදියට පේනවා right මම මේකට basic එකට ගිහිල්ලා show string එක විදියට මම මේක දෙන්නම් c කියනවා right මේ දැන් අපි ලියපු program එක අනුව a button එක press කරොත් a අකුර පේනවා b button එක press කරොත් b පේනවා c button එක press මේ ab කියන දෙකම buttons දෙක a එකතු කිරීම b නේ මේ a buttons දෙක එකවර press කරොත් C කියන එක පේන. Right? එතකොට A B C. A අකුරට A B button එකට B buttons දෙකම press කරොත් C කියලා පේන. Right. හරි. පුතාල කරන්න බලන්න.
තාත්ත මේකෙන් කරන්න බෑනේ. ඒ කොම්පියුටරෙන් කරන්නේ. එතකොට කොහමද අනිත් එකට යන්නේ? කොහොමද ඉස්සර කරන්නේ? ඒක කරලා ඉවරද? චැට් එකට හරි දාන්න ඉවර නම්. පුංචි ප්‍රැක්ටිකල් එකක් රයිට්? බටන්ස් ටික දාන්න තිබුණේ. හරි. යොසින්ද පුතා තාම කරනව නේද? රයිට්. දැන් ඔයි කරන එක නතර කරලා මගේ ආයි ලෙසන් එක බලන්නකෝ. මම තව පුංචි දෙකක්, පුංචි දෙයක් මේකට එකතු කරනවා. රයිට්. ඒකත් එක්කම බලන්න. රයිට්. දැන් මම මෙන්න මේක කරනවා. හොඳට බලන්න. මම ඔන් zoom කරලා බලන්නේ. A බටන් එක ප්‍රෙස් කරොත් A තියෙනවා. රයිට්. B බටන් එක ප්‍රෙස් කරොත් B තියෙනවා. මේ බටන්ස් දෙකම ප්‍රෙස් කරොත් C තියෙනවා. රයිට් මම මේක ක්ලික් කරලා ඇතෑරිය කියලා අන්තිමට දාන එක හැමම තියෙනවා නේද? හරි. අපි බලමු පුංචි වෙනස්කමක් කරලා. දැන් මෙන්න මේ බේසික් කියන එකේදී අපි ඉගෙන ගත්තනේ ක්ලියර් කියලා ස්ක්‍රීන් එක. ක්ලියර් කියලා එක. මම මෙන්න මේ හැම එකටම මේ ක්ලියර් එක දානවා. ක්ලියර් එක ඩුප්ලිකේට් කරලා ගන්න පුළුවන් රයිට්? දාන්න. රයිට්. දැන් බලමු මොකද්ද වෙන්නේ කියලා. දැන් අවුට්පුට් එක බලමු මොකද්ද වෙන්නේ. මම රීෆ්‍රෙෂ් කරලා ගන්නම්. ඒ ප්‍රෙස් කරමු. අනේ දැන් මොකද්ද බලන්න වෙනස? A ප්‍රෙස් කරගෙන A ප්‍රෙස් කරොත් A පේනවා, ඊට පස්සේ නැති වෙලා යනවා. රයිට්. B ප්‍රෙස් කරොත් B පේනවා, නැති වෙලා යනවා. දැන් C ප්‍රෙස් කරොත් C පේනවා, නැති වෙලා යනවා. රයිට්. ඉස්සෙල් එකේදී එහෙම නෙවෙයි. A ප්‍රෙස් කරොත් දිගටම A තියෙනවා. චුට්ටක් වෙලා පේනවා, නැති වෙලා යනවා. ඒ මොකද්ද ඒකට හේතුව උනේ? මේකෙදි වෙන්නේ A බටන් එක ප්‍රෙස් කරොත් string එක show string කියන A අකුර පේන, ඊට පස්සේ screen එක clear වෙනවා. B එකේදීත් එහෙමයි. B එක ප්‍රෙස් කරොත් B පේනවා, ඊට පස්සේ screen එක clear වෙනවා. මේ button දෙකම ප්‍රෙස් කරනකොටත් එහෙමයි. ඒක පේනවා, screen එක clear වෙලා යනවා. Right? ඉතින් ඔන්න පුංචි වෙනස්කමක් කරා screen එක clear කරන එක. ඒකත් ඕගොල්ලෝ apply කරලා බලන්න.
right hari neda putra hmm mama ithana den hari kiyala meke ilagada api meke tawadurata meke hada gane yamu idiriyata mama katha kara mulinma inputs buttons a b saha me input buttons gana tamai katha kare da ilagada api balamu inputs walin shake ekak selawima me shake ekak ahama shake ekak karana vidhi නැතනම් ආකාර කීපයක්ම තියෙනවා shake එකේදී බලන්න මෙන්න shake එක ගන්න. ඊට පස්සේ log මේ මේ ඊතලෙන් පෙන්නන්නේ මෙයා අරගෙන යනකොට විවිධ අවස්ථා වල මේ ආකාර වලට මෙන්න මේ විදියට මෙයා පුළුවන් නේ දකුණු මේ බලන්න හොඳට බැලුවොත් උඩට යන්නේවා පහළට යන්නේවා නේ ඊළඟට රොටේට් වෙනවා නිකන් ඇදගෙන වැටෙනවා වගේ නිකන් මම උඩින් ඉඳන් ඇතෑරියහම් බීමට වැටෙනවා නේද හැපෙනේවා මේ හැම දෙයක්ම මෙයාට මේ හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා අපිට සාමාන්‍යයෙන් සිලෙක්ට් වෙලා තියෙන නම් ෂේක් එක right මේක shake කියන එකම තියෙන්න අරින්න එතකොට shake කියන එක select කරාම උඩින් එනවා මෙතන සුදු පාට කියන තැන shake කියලා ඒ කියන්නේ එක click කරාම මේක shake එකක් shake කරා හා සමානයි ඒ කියන්නේ සෙලෙව්වා හා සමානයි දෙපසට සෙලෙව්වා හා සමානයි right එහෙම shake එකක් කරාට පස්සේ මම basic වලට ගිහිල්ලා දානවා මම මේක shake කරොත් මේක s අකුර පෙන්වන්න කියලා right Sakura penan, ya. Ya, Make a shaker, make a mouse again, you know what a shake when what? Hold on, and you wanna make right? It's about a test of a pain of a man, hold on, and at that, make a shake, you know me, but negatively in kicker, shake a cockwino. Alright, you know, get input take it in the shake a practice karate pass day, up it to the end of you know, get a button, may pin sticker, pins. Make a duplicate color gun, a pull one tuna, pins tuna, right? Pin. Pin sticker. Pin salat mama dano. Basic quality gila. Pin zero click karo tapi damu. Ma show numbers dano make it right. Basic show numbers. Show numbers sekarang ino. Zero na zero gila wetin again. Right. Pin zero press karo zero gila ka output ino. Pin මෙතනින් හදනවා pin 1 1 එක click කරොත් 1 කියලා පේන්න හදනවා ඊළඟට pin 2 එක select කරොත් 2 කියලා පේන්න හදනවා right එතකොට pins වලට හදලා දෙන්නේ pin 0 නම් 0 click කරොත් බිඳුව පේනවා pin 1 නම් 1 pin 2 නම් 2 ඉතින් ඒවටත් අපි clear screen මේ අපි clear screen එක දාමු right clear screen එක දැම්මහම යාව පෙනිලා නැති වෙලා යනවා ඩුප්ලිකේට් කරලා ගන්නවා අපිට ලේසි right දැන් බලමු දැන් මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනකොට ඔන්න ටිකක් අපේ ප්‍රෝග්‍රෑම් එක දැන් ටිකක් ලොකු වෙනවා ලොකු එකක් වේවට වත් වෙලා තියෙන්නේ මේකෙදි right රිෆ්‍රෙෂ් කරලා ගමු ඔන්න දැන් මෙතන පල්ලෙහාට අලුතෙන් දාපු ටික ඉස්සෙල්ලම බලමු නේද? right. එහෙනම් බිඳුව කියන මෙතන එක click කරොත් බලන්න මොකද වෙන්නේ? ඒකට ආදානියක් දුන්නොත් බිඳුව කියලා පේනවා නේද? මෙයාව click කරලා බලන්න. 1. මෙයාව click කරොත් 2. right. ඒගොල්ල වෙන වෙනම හඳුනා ගන්නවා.
රීෆ්‍රෙෂ් කරමු. Right. එක ක්ලික් කරාට පස්සේ මම රීෆ්‍රෙෂ් කරලා ගත්තේ right. දැන් බලමු ඔන්න ඔන්න A බටන් එක ප්‍රෙස් කරොත් A පේනවා. B බටන් එක ප්‍රෙස් කරොත් B. A B buttons දෙකම ක්ලික් කරොත් ඔසප්පල පුතා ඔයා disconnect වුණා නේද line එක? පොඩයින් පුතා හොමින් නෑ පොඩේ මම නෑ මොකද පුතා ඇහෙන්නේ දැන් ඇහෙනවා සාහරි සපොන හොමින් නෑ හරි පුතා මම මේ පොඩ්ඩක් කතා කරන එක නැතර කරා මේ අපේ මෙතන දැන් ක්ලාස් එකේ ඉඳපු පොතේ පොතේ මේ disconnect වෙලා එයාට මොකක් හරි ගැටලුවක් තියෙනවා එයාට දවකන right ඕගොල්ලෝ මෙන්න මේ හදන්නකෝ දැන් හරි එක පොතේකට මේ ලොග් වෙන එකේ දැන් ක්ලාස් එකේ එයාගේ අතින් ලොග් අවුට් වෙලා ආපහු ලොග් වෙන්න බැරි ගැටලුවක් තියුනේ අර උදව් කරා හරි ඔයගොල්ලෝ මේ ඔන් ෂේක් එක P0 P1 සහ P2 කියන මේ සෙල්ස් වලට වෙන දේවල් තමයි කරන්න try කරන්නකෝ බලන්න හරි සර් මේ පුතාල ප්‍රැක්ටිකල් එක කරලා ඉවරයිද? නෑ සර්. ආ ප්‍රැක්ටිකල් එක කරන්න කියලා තමයි මම කිව්වේ. රයිට් ඉවර කරන්නකෝ කරලා.
ඉවරයි. ප්‍රැක්ටිකල් එක කරලා ඉවරයි. හරි පුතා හරි. අනිත් අයත් ඉවරද? අනිත් පුතාලාත් ඉක්මනට ඉවර කරන්න. Right. අපි ඊළඟට ඔන් ස්ටාර්ට් එක මම ආපහු අරගෙන මෙන්න මේ මියුසික් පුතාල පොඩ්ඩක් බලා ගන්න දැන්. පුතාල හැමෝම බලා ගන්න. දැන් අපි බටන් A B සහ A B දෙකම එකවර ප්‍රෙස් කරනකොට සහ ලිව්වා. ෂේක් එකට ලිව්වා. පින් 0 වලට ලිව්වා. පින් 1 වලට ලිව්වා. පින් 2 වලට ලිව්වා. ඊළඟට ඔන් ස්ටාර්ට් එකට මම දාන්න යන දැන් අපි බේසික් එක මෙතනින් ඒ වගේම ප්‍රැක්ටිස් කරා ඉන්පුට් එක ප්‍රැක්ටිස් කරා ඊළඟට තියෙන එක න තමයි මියුසික් රයිට් තුන්වෙනියට ඉන්න මියුසික් කියන එකේ මම ගත්තේ ප්ලේ ටෝන් කියන එක මෙතන මෙලඩීස් තියෙනවා ටෝන්ස් තියෙනවා මම ඊළඟට තව තියෙනවා සෙට් ඒවා මම මෙතන ගත්තේ මේ ප්ලේ ටෝන් කියන එක ටෝන් කියන එකක් තමයි මෙතනින් ගත්තේ රයිට් ඔන්න ස්ටාර්ට් එකට මම දැත්ත ටෝන් එකක් මෙතනින් අරගෙන ඉවර වෙලා ටෝන් එක මෙන්න මැද ක්ලික් කරලා ඉවරලා අපි ටෝන් එකක් මෙතන එකක් සිලෙක්ට් කරනවා මම දැම්ම ලෝ C කියන එක රයිට් ලෝ C කියන එක දාලා තියෙන්නේ ඊට පස්සේ forever එක අරගමු forever එක අරගෙන forever එක ඇතුළට මම දානවා මේක දානවා තාලි වල මෙයාගේ ටෝන් එක අඩු එකක් දාන්න. ලෝ B කියන එක මම දාමු. රයිට්. දැන් මේක ප්ලේ කරොත් ආරම්භයේදීම ඔන්ලි ස්ටාර්ට් එකේ තියෙන ලෝ C කියන සවුන්ඩ් එකත් forever කියලා කියන හැම වෙලාවෙම ලෝ B කියන එකත් ඇහෙනවා. මෙතන තියෙනවා මේ බීට් වෙන වර්ගයන් රයිට්. ඔහොම ওই විදිහට තියලා අපි ප්ලේ කරලා බලමු. ඔන්න ස්ටාර්ට් එක සමග forever එක තියෙනවා මේකෙදි sounds දෙකක් ඔන්න ස්ටාර්ට් එකේ sound එක නම් එකපාරයි ඇහෙන්නේ forever එක හැබැයි දිගටම ඇහෙනවා
හරි දැන් ප්‍රැක්ටිස් කරන්න බලන්න sounds කරානම් කියන්න ඉවර කරානම් කියන්න
මේ ටික අවසන්ද පුතාලා? අනිත් පුතාලට තව වෙලාව ඕනිද? ඕනේ සර්. හරි, කම්ප්ලීට් නේද? Right. දැන් ඉතින් මේ කොටස් ටික ඉවර කරගත්තාම දැන් ඔන්න අපිට ඊළඟට තියෙනවා මෙතන දැන් මම මේ ඔයගොල්ලන්ට කිව්වේ ටෝන් එකක් විතරයිනේ නේද? එක ටෝන් එකක් දාන්න. මෙන්න මෙතන උඩ තියෙනවා මෙලඩි. මම මොන ස්ටාර්ට් එකට මෙලඩියක් සිලෙක්ට් කරන්නේ? මෙලඩිස් දැම්මම එක දිගට වෙයි වෙනවා. එඩිටර් එකට ගියාට පස්සේ මේ එඩිටර් එකේ තියෙන මේ බලන්න මෙයා සිලෙක්ට් කරලා දෙන්න. ඊට අමතර ගැලරියට ගිහිල්ලා ගැලරියනො පුළුවන් අපිට මේ තියෙන එකක් සිලෙක්ට් කරගන්න. රයිට්? තියෙන එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ done කියලා දෙන්න. රයිට්? done කියලා දුන්නොත් ඒ රටාව මෙතෙන්ට ඇඩ් වෙනවා. දැන් ස්ටාර්ට් එකේදී මේ මෙලඩි එක ප්ලේ වෙනවා. ඒ කොහොමද කරේ මං ආපහු කියලා දෙන්න. ඔන්න ස්ටාර්ට් එක දැම්මා. ඔන්න ස්ටාර්ට් එකේදී අපි මියුසික් වලට ගිහිල්ලා ප්ලේ මෙලඩි කියන එක අරගෙන එනවා. ඊට පස්සේ මේ මෙලඩි එක ඇතුලේදී මේ මෙලඩි එක ක්ලික් කරනවා. ක්ලික් කරලා ඉවර වෙලා මෙතන අපිට මේ කැමති විදිහට මේව ක්ලික් කරන්නත් පුළුවන්. එහෙම කරන්නේ නැතුව අපි මෙතනින් මේ එඩිටර්නේ සුදු පාටට තියෙන මේ පැත්තට ක්ලික් කරන්න. එතකොට එනවා ගැලරියක් එනවා. මේ ගැලරියෙන් ඉහළට පහළට අරගෙන යන්න පුළුවන්. ඔයා කැමති පිළි හරි කැමති මෙලඩි එකක් ඒ කැමති මෙලඩි එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. අපිට ප්ලේ කරලා බලන්න තමයි මේ මේ පැත්තෙන් තියෙන්නේ. ඊළඟට අපිට සිලෙක්ට් කැමති අපන් හිතන මේ පළවෙනිම එකට මම කැමතියි කියලා මම එහෙනම් ඒක සිලෙක්ට් කරලා සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මේ විදිහට මේ එඩිටර් එකේ පෙන්වන රටාව. රයිට්? ඒක ඉතින් ඔටෝමැටිකලි එනවා අපි විවිසින් තෝරන ලද ගැලරියට අදාළ රටාවක් මෙතෙන්ට එනවා. ඒකට ආවට පස්සේ අපිට ඒක මෙතනින් ප්ලේ කරලා බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක ඩන් කියලා දුන්නොත් ඒ රටාව මෙතෙන්ට වැටෙනවා. දැන් අපි මයික්‍රෝබිට් එක ඔන් ස්ටාර්ට් එකටනේ මම මේ දාලා තියෙන්නේ. ඔන් ස්ටාර්ට් එකට දාලා තියෙන නිසා මේ රටාවට මේ සවුන්ඩ් එක එකපාරක් ඇහෙන්න පටන් ගන්නවා. right? එතකොට එකපාරක් ඇහෙන්නේ ඇයි? මේක ඔන් ස්ටාර්ට් එකට දාලා තියෙන. තව මෙලඩියක් අපිට ඕන නම් ආපෞසරයක් මෙතෙන්ට ගිහිල්ලා මේක අරගෙන මේ මෙමෙල 8 යටින් අරගෙන දාලා මේක වෙනස් එකකට දාන්න පුළුවන්. අපි ගැලරියට ගිහිල්ලා අපි මම ඉස්සර පළවෙනි එකනේ දැන් මම මෙන්න මේක වගේ එකක් දාමු. මේක සිලෙක්ට් කරලා මම මේ ප්ලේ කරලා රයිට් ප්ලේ කරලා බලලා ඒක හොඳයි නම් ඊට පස්සේ මම ඒක ඩන් කරනවා. එතකොට බලන්න පළවෙනි මේ මෙලඩි ඔන් ස්ටාර්ට් එකේදී පළවෙනි මෙලඩිය ප්ලේ වෙනවා. ඊළඟ එකේදී දෙවෙනි මෙලඩිය ප්ලේ වෙනවා.
දුන්නන් අපිට මේවා වෙන වෙන තැන්වලට දාලා බලන්නත් පුළුවන් රයිට් ඉතින් දැනට මෙන්න මේ වගේ මෙලඩීස් දෙකක් දාලා ඔන්න ස්ටාර්ට් එකේ ප්ලේ කරලා බලන්න අපිට මෙලඩීස් මෙතන ටෝන් වලට අමතරව මෙලඩීස් උත් අපිට ගන්න පුළුවන් හරි එතකොට අපි ප්‍රැක්ටිස් කරේ මොකද්ද ඔඩ් ස්ටාර්ට් එකට ප්ලේ මෙලඩි මෙතන මියුසික් වලට ගිහිල්ලා මෙලඩි එකක් අරන් දාන එක තමයි බැලුවේ හරි ඒකත් ප්‍රැක්ටිස් කරන්න ඕන පුතා
right? මේ කොටස ඉවර කරා නම් පුතාලා මේ මැසේජ් එකක් දා මේ කියන්න ඉවරයි කියන ටෝන්ස් ප්‍රැක්ටිස් කරා නම් හරි පුත. රයිට් පුතාලා මේ ට්‍රයි එකක් දෙන්න බලන්න ස්ක්‍රීන් ෂෙයා කරන්න පුළුවන් ඕගොල්ලන්ට තියෙනවද කියලා. ඒක ඇක්ටිව් වෙලාද ඩීඇක්ටිවේට් වෙලාද බලන්න තියෙන. ටීම් ඇප් එකකින් ආපු දරුවෙක් පුතෙක් ඉන්නවද? වෙබ් බ්‍රවුසරෙන් නැතුව ඇප් එකකින් ආපු පුතේ.
ටීම් ඇප් එක හරහාම කියන්නේ ටීම් ඇප් එකට යූසර් නේම් පාස්වර්ඩ් දාලා ආපු කෙනෙක් දැන් ප්‍රැක්ටිකල් එක ඉවරයි right 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 හරි ඔගොල්ලෝගේ ස්ක්‍රීන් ෂෙයා කරන්න පුළුවන්ද කියලායි මම මේ බලන්නේ. රයිට්. ඔගොල්ලෝ බලන්න ඔගොල්ලොන්ට මේ ස්ක්‍රීන් එක ෂෙයා කරන තැනක් තියෙනවද කියලා. ඒක ඇක්ටිව් වෙලාද තියෙන්නේ පුතාලා කවුරු හරි ඉන්නවද? Microsoft Team ඒ කියන්නේ මේ web browser එකෙන් නෙමෙයි Team කියලා app එකක් තියෙනුනේ. ඒ app එකටම ගිහිල්ලා username password දාලා ආපු කෙනෙක් ඉන්නවද? නෑ නේද? Right. මම මේ on කරා turn මම turn on කරනවා මේ incoming videos. Right. බලන්න ඔයගොල්ලන්ට share කරන්න පුළුවන්ද කියන්නේ. ඒක ඇක්ටිව් වෙලා නැහැ. ඇක්ටිව් වෙන්නේ නැහැ නේ. Right, මම පොඩ්ඩක් settings වෙනස් කරන්න පුළුවන්ද කියලා බලුවේ ඔයගොල්ලන්ට. හැමෝටම sharing හදා ගන්න පුළුවන්ද කියලා බලුවේ. එතකොට මට ලේසි බලන්න. දැන් ඔයගොල්ලන්ට ලැබිලා තියෙන username password පාවිච්චි කරලා මොකද මේ class වල සල්ලි ගිහින් ඔයගොල්ලෝ username password active වෙලා තියෙන්නේ මේ ඔගොල්ලෝ ස්ක්‍රීන් ෂෙයා කරන්න දැන් පුළුවන්. හැබැයි ගැටලුව තියෙන්නේ ඔක ටීම් ඇප් එකෙන් වෙන්න ඕනේ. ටීම් ඇප් එකෙන් ලොග් වෙලා ආවහම තමයි ඒක පුළුවන් වෙන්නේ. ඒක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. එතකොට අපිට හරිම ලේසි ඔයගොල්ලෝගේ පොත් වැඩ කරන ඒවා මට බලන්න පුළුවන්. අද දවසේ උගන්වපු දේවල් වල යම අපහැදිලි කමක් නැත්නම් මොකුත් හරි මොනවා හරි තේරුම් නැති කොටසක් තියෙනවා නම් මගෙන් අහන්න දැන් ප්‍රැක්ටිකල් එකේ කරගන්න බැරි වෙච්ච තැනක් නැත්නම් අපහසු තැනක් නොතේරුණ තැනක් තියෙනවා නම් අහන්න පුළුවන් පුතාලට මේ දැන් මම අද දවසේ උගන්වපු කොටසෙන් මොනව හරි දෙයක් නොතේරුණ කොටසක් තියෙනවා නම් අහන්න බලන්න
තේරුම් ගන්න අපහසු තැනක් නොතේරුණ කොටසක් තියෙනවා නම් අහන්න පුළුවන් දැන්. Right? Melodi sabdaya wenuwata wena sabdayak danna berida? Puluwan, puluwan. Right, mama ek karala pennanna. Wena sabdayak kiyanne mehemai. Api etakota inna man ekak. Mekane api program, right. එතකොට මේකෙදි දැන් මේ ඉන්කම ගන්නකො වෙන සද්දයක් කියලා කියන්නේ මෙහෙමයි මෙන්න මේ රටාව තියෙන්නේ දැන් අපි මෙලඩියක් නේ එතකොට අපි මේ මේක මේ මේ අපිට වෙනස් කරලා අපිට ඒ විදියට ඕන නම් හදා ගන්න පුළුවන් සද්ද මෙතන ඕගොල්ලෝ මේ මේ ටිකම නැතුව අපි දන්නවනම් අපිට හදා ගන්න අවශ්‍ය වෙනේවා මේ සද්දෙන් මියුසික් කරන කෙනෙක් ඒ එහෙම හදා ගන්න පුළුවන්. හැබැයි ඒක ඩන් කියන්න ඕන හරි. ඒක වෙනස්කම කරාට පස්සේ ඩන් කියන එක ක්ලික් කරන්න. ඒක තමයි ඒක වෙනස්. තේරුණාද මේක ක්ලික් කරලා මේ මේ කොටු තියෙන තැන් වෙනස් කරගන්න තමයි තියෙන්නේ. එතකොට මෙලඩිය වෙනස් වෙලා යනවා. එහෙම ඉවරස් කරාට පස්සේ ඩන් ප්ලේ ඕන නම් ප්ලේ කරලා බලන්න පුළුවන් කොහොමද ප්ලේ වෙන්නේ කියලා. මේ ගුරුනාට පස්සේ ඩන් කියන එක ක්ලික් කරන්න. ඊට අමතරව ඔයගොල්ලන්ට ඕන නම් මෙන්න මෙතන තියෙන තව එකක් මෙලඩි මෙන්න මේක මෙලඩි ඇඩ්වාන්ස් කියන එකට ගියොත් මේ කුඩිට ගන්න right මම මේ තියෙන මේ දෙක අයින් කරලා දානවා මෙන්න මෙතන මම ගත්ත තැන ආපහු පෙන්නන්න හොඳට බලා ගන්න මියුසික් වලට ගිහිල්ලා මම දැන් Melody ne issella gatte. Iri sita vida tone ganath ekak gattane. Me pallehaata giyahama tiyena melody advance kiyana eka. Right? Anne melody advance kiyana ekata giyahama mona meke start melody kiyana eke me dum 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 kiyala thiyena. Na da da dum kiyala thiyena. Da da dum kiyana eka man ædala damma meten. Meten thawa ewat tiyena me. Thawa ek ek sounds tiyena metena. Man me da da dum kiyana eka repeat danne. Right? ඊට අමතරව මෙතනින් අපිට තව මොනවා හරි කැමති එකක් මේ wedding කියන එකක් තියෙනවා birthday කියලා දිනන. ඕන birthday select කරලා දෙන්න පුළුවන්. දීලා play කරා. දැන් happy birthday සින්දුවත් දාන්න පුළුවන් මෙතෙන්ට. Music එකට. Right? මම ආපහු එක පෙන්නන්න. Music. ඕන පහලට මෙ යන්න ඕන මුතන්. Right? පහළට මෙයන්න යනකොට මේ මෙලඩි ඇඩ්වාන්ස් කියලා එකක් තියෙනවා මෙලඩි ඇඩ්වාන්ස් අන්න ඒකේ තමයි මෙතනදී ඩා ඩා ඩම් කියන එක මම අල්ලගෙන ඇවිල්ලා මෙන්න මෙතනට දැම්ම මේක වෙනස් කරන්න පුළුවන් ඊට පස්සේ ක්ලික් කරලා රයිට් මේ මෙන් මෙහෙම ආවට පස්සේ මේ ඉහළට පහළට අරගෙන ගිහිල්ලා ඕගොල්ලොන්ට මේ කැමති එකක් සිලෙක්ට් කරලා ඊට පස්සේ ප්ලේ කරලා බලන්න මෙතනින් ලස්සන එකක් දාන්න කැමති එක ඔකට happy birthday එක දැම්ම. Right. ඔගොල්ලෝත් ඒක දාලා බලන්න. එතකොට music එක ගැනත් ඔන්න ගොඩක් ඒව ඉගෙන ගන්නවා.
හරි පුතාල ප්‍රැක්ටිස් කරලා ඉවරයිද? ඔව් සර්. රයිට්. එහෙනම් බොහොම හොඳයි. මූලික කරුණු ඔක්කොම ටික අපි දැන් කරලා ඉවරයි. ඊළඟ තියෙන්නේ අපිට තර්ක නැත්නම් ලොජික් කරන්න. ඒ කියන්නේ if සහ else කියලා කොන්දේසියක් සත්‍ය වුණොත් එක දෙයකුත් කොන්දේසියක් අසත්‍ය වුණොත් එක දෙයකුත් වෙන විදියට ප්‍රෝග්‍රෑමින් කොටසක් කරන්න තමයි ඊළඟට අපිට ඉතුරු වෙලා තියෙන මූලිකවම ඕගොල්ලෝ දැනගන්න ඕන ටික බේසික් කන්සෙප්ට් ටික දැනගෙන ඉවරයි. මයික්‍රෝ බිට් එක සම්බන්ධව. දැන් ඉතින් ඇත්තටම ලොජික් කොටසක් තියෙනවා. තර්කන කොටසක් ඒ කොටසත් කරාම කම්ප්ලීට් කරගන්න පුළුවන් අපි සම්පූර්ණ මයික්‍රෝ බිට් එක පිළිබඳ මූලික හැඳින්වීම සම්පූර්ණයෙන් ඉවර කරගන්න පුළුවන් අපිට. එතකොට ලොජික් ටිකත් ඉවරයි. මයික්‍රෝ බිට් එකේ මූලිකව සිමියුලේටරේ පාවිච්චි කරලා කරන්න පුළුවන් ගොඩක් දේවල් ටික කරලා තියෙනවා. ඊළඟට ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑමින් තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් ඊළඟ දවසේ අපි ලොජික් ටික ප්‍රැක්ටිස් කරමු. ඊට පස්සේ අපි බලන්න ඕන අපේ සිලබස් එක දිහා, ස්කූල් සිලබස් එක දිහා නැවත අධ්‍යයනය කරන්නත් ඕන. ඒව මතක් කරගෙන පළවෙනි පාඩම අපි ඉවර කරානේ නේද? පළවෙනි පාඩම කතා කරලා ඉවර කරා. ආපහු සැරයක් බලලා රිවිෂන් එකක් කරලා නැවත අපි එකත් පටන් ගමු. හරි. එහෙනම් පුතාලා අද දවසේ දැන් වෙලාව අවසානයි 9:00 වෙලාව. ඒක නිසා අපි පන්තිය නතර කරමු. නොතේරුණ දරුවෙක් ඉන්නවා. නොතේරුණ කොටසක් අහගච්චා කරන්න පුළුවන්. මම තව ටිකක් වෙලා ඉන්නවා. අනිත් දරුවෝ එහෙනම් අපි පන්තිය නතර කරමු. ගැටලුවක් නැත්තම් පන්ති ඔක්කොම තේරුණා නම් ඔගොල්ලෝ ක්ලාස් එකෙන් ලීව් වෙන්න පුළුවන්. එහෙනම් ගුඩ් නයිට් හැමෝටම. ගුඩ් නයිට්. ගුඩ් නයිට් සර්. ගුඩ් නයිට්. Good night, sir. Good night.